අටවෙනි වර්ගය වච්චපාල තෙරුන්ගේ ගාථාව. ඉතා සියුම් වූ නිපුන වූ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ ඥානවන්ත සද්ධර්මයේ කියාදෙන්ට දක්ෂ නිහතමානී වූ ගුණ නුවණින් වැඩිහිටි වූ උතුමන් වයි ඇසුරු කළ යුත්තේ. එවැනි උතුමන් ඇසුරු කරන කෙනෙකුට නිවන් අවබෝධ කිරීම දුර්ලභ දෙයක් නම් නොවේ. මේ වනාහි වච්චපාල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි. ආතුම තෙරුන්ගේ ගාථාව. උණ ගොබේ අතුරු කිලි විහිදිලා එක පඳුරට වැඩුණට පස්සේ උදුරා දැමීම ලේසි දෙයක් නම් නොවේ. අන්නේ විදිහටමයි මේ බිරිඳ ගෙදරට එක්කගෙන ආවේ මා විසින්මයි. දැන් ඉතින් පැවිදි වෙන්න අවසර ගන්න එක ලේසි දෙයක් නම් නොවේ. ඒ උනත් මම මහන වුණා. අම්මේ මේ අනුමත කරන්න. මේ වනාහි ආතුම නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. මානව තෙරුන්ගේ ගාථාව. ජරා ජීර්ණ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ දුක් විඳින ලෙඩෙක් දැක්කට පස්සේ ආයුෂ ඉවර වෙලා මැරුණ කෙනෙක් දැක්කට පස්සේ සිත බැඳින මේ පංචකාම සැපය අත්හැර දැම්මා. ගිහිගෙය අත්හැරලා මහන වුණා. මෙවනාහි මානව නම් රහත් මුනිදුන් වදාළ කතාවයි. සුයාම තෙරුන්ගේ ගාථාව. ඔහු තුල කිසිම කාමාසාවක් නැහැ. කිසි තරහකුත් නැහැ. නිදිමත අලස බවක් නැහැ. හිතේ විසිරීමක් හෝ පසුතැවීමක් නැහැ. කිසිම ආකාරයකින් ඔහු තුල සැකයක් නැහැ. මේ වනාහි සුයාම නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. සුසාරද තෙරුන්ගේ ගාථාව. සද්ධර්මයේ තුල සිත පිහිටවාගෙන ඉන්න උතුමන් දැකින්ට ලැබීමත් කොයිතරම් හොඳද. ඒ උතුමන්ගේ ආශ්‍රය නිසා සැකේ නැති වෙනවා. බුද්ධිය දියුණු වෙනවා. නුවණ නැති කෙනා වුණත් නුවණැත්තෙක් වෙනවා. ඒ නිසා සත්පුරුෂයන්ගේ ආශ්‍රයමයි හොඳ. මේ වනාහි සුසාරද නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. පියං ජහා තෙරුන්ගේ ගාථාව. ගුණ නුවණින් නැගී ඉන්න උතුමන් ඉදිරියේ ඔහු කැමැති බිම වැටී සිටින්ට ගුණ නුවණින් බිම වැටුණු උදවිය ඉදිරියේ ඔහු කැමැති නැගී සිටින්ට බ්‍රහ්මචාරී ජීවිතය නැති ජනයා ඉදිරියේ ඔහු බ්‍රහ්මචාරීව සිටිනවා. කාමයේ ඇලුණු ජනයා ඉදිරියේ ඔහු කිසිම කාමයකට නොඇලී සිටිනවා. මේ වනාහි පියංජහ නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. හත්තාරෝහ පුත්ත තෙරුන්ගේ ගාථාව. ඉස්සර මගේ සිත ආසාව ඇති වුණ අරමුණු වලට හිතුමනාපිට කැරකි කැරකි ගියා. ඒ දැන් මේ හිතට නිග්‍රහ කරලා හොඳ නුවණින් යුතුව දමනය කරගත්තා. මද කිපුන ඇතෙක්ව හෙන්දුවකින් පාලනය කරනවා වගේ. මේ වනාහි හත්තාරෝහ පුත්ත නම් රහත් මුනිදුන් වදාළ
ගාථාවයි. මෙන්ඩසිර තෙරුන්ගේ ගාථාවයි. මට සසර දුක නවත්වන හැටි දැනගන්ට නුවණක් තිබුණේ නෑ. ඒ නිසාම නොඑක් ජීවිතවල ඉපිද ඉපිද සංසාරේ ඇවිදගෙන ගියා. දුකින්ම ඉපදුන මගේ ජීවිතේ ඒ දුක් ඔක්කොම දැන් මට නැති කරගන්න පුළුවන් වුණා. මේ වනාහි මෙන්ඩසිර නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. රක්කිත තෙරුන්ගේ ගාථාව. මං තුල තිබුණ හැම රාගයක්ම නැති වුණා. හැම තරහක්මත් නැති වුණා. හැම මෝඩකමක්ම නැති වුණා. දැන් මං ඉන්නේ සිහිල් වෙලා නිවීමටපත් වෙලා මේ වනාහි රක්කිත නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. උග්ග තෙරුන්ගේ ගාථාව. සුළුවෙන් හෝ ලොකුවට හෝ මං කරගත් කර්ම තිබුණා නම් දැන් ඔක්කොම කර්ම ඉවරයි. දැන් ඉතින් මට ආයිමත් පුනර්භවයක් නැහැ. මේ වනාහි උග්ග නම් රහත් මුනිදුන් වදාළ ගාථාවයි. අටවෙනි වර්ගය නිමාවිය.